හැම දිනාටම තෙරුවන් සරණයි හරිනී අමරසූරිය මන්ත්‍රීතුමිය මේ සත්කටයුත්තේ නියමුවන් වන සමන්ත විද්‍යාරත්න එවැගේම සුගත් බලගල්ල අධ්‍යක්ෂක මණ්ඩලයේ මහාචාර්ය ආචාර්යවරුන් විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමා එවැගේම මට අමතක වුණා පූජනීය මහසංගරුවණින් අවසරයි අනිකුත් පාසලේ දූ දරුවන් ආරාධිත පිරිස සහ දෙමාපියනි අපි අවුරුදු දසදහස් ගානක ශිෂ්ටාචාරයේ ගල් යුගයෙන් දඩයන් යුගයෙන් ඉඳේර යුගයෙන් මේ යුග ගණනාවක පරිවර්තනයේට එක යුගයකින් අනිත් යුගයට එන්න අවුරුදු දහස් ගාණක් ගත වෙලා තියෙනවා. හැබැයි දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා ඉපදිච්ච එක්කෙනෙකුට බොහොම සෙනිකව සියවස් ගණනක අත්දැකීම් තියෙනවා. මේක හොඳට හා නරකට ඉදිච්ච. අපේ වයසේ අයත් අපට සමාන වයසේ අයටත් ගොක් ඒ අත්දැකීම් තියෙනවා. මට මතකයට එනවා සයිමන් නවගත්තේගම කියන මහ කලාකරුවා CWW කණ්ණංගර මහත්මයාගේ ගුණ සමරුවකදී කරපු දේශනය. ඔව් හරි අපූර්වට කියනවා අපි පුංචි කාලේ කුමාර වන්නි හත්පත්ුවේ නවගත්තේගම ජීවත් වෙනකොට පාරෙන් අනුරාධපුරෙත් පුත්තලමත් වෙන් වුණත් සතා සිව්පාවටවත් ගහකොළවලටවත් එහෙම නැත්නම් ගමේ මිනිස්සුන්ටවත් ඒ ભેදේ තිබුණේ නැහැ කියලා. ගමේ හැතැම්ම දෙකක් විතර ඈතින් තියෙන මහා කන්දක් උඩ තියෙන රාජමහා විහාරෙට මාසයකට වතාවක් යනවා. ඒ උඩට නැග්ගම වුන්ට පේනවා ආදි මානවයන් හදපු යක්ෂයන් නාගයන් ද්‍රවිඩයන් ආර්යයන් සිංහලයන් හදපු වැව් ඈතින් පේනවා. සිටිජය පේනවා. ඔවුන් හරි නිවහල් හිතුවිල්ලක පයින් ඇවිදගෙන එනකොට ගහකොළ දැනගන්නවා මේ වැලි කැටියේ පවා අඳුරගත්තා. ඉතින් 1946 මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කරලා අවුරුදු ගණනාවකට පස්සේ 1954 එක දවසක ඔහුගේ ගෙදරට ආපු විදුහල්පතිතුමා ඒ තාත්තත් එක්ක අපච්චිත් එක්ක කතා කරලා කියනවා ගිය අවුරුද්දෙත් අපේ ළමයේ ශිෂ්‍යත්වයේ ලියලා මාව ඉස්කෝලේට දැම්මා ඒ නතර වෙන්න ගියේ නෑ හැබැයි මේ පාර මේ සයිමන් දරුවා දාන්න හිතාන ඉන්නවා කොහොමද කියලා විභාගේ තියෙන සඳ ලංකාවේ කිව්වා මේක අහගෙන හිටියේ පැත්තක ඉඳලා සයිමන් පැත්තක ඉඳලා අහගෙන හිතනවා එයාට හිතනවා මේ ශිෂ්‍යත්වය ගැන නෙවෙයි සඳ ලංකාව අමුතුයිනේ එයා හිතුවා මේ ලංකාවේ එක්කුත් නෙවෙයි හඳයි ලංකාවයි අතර එකක් තමයි සඳ ලංකාව එඳා සඳ ලංකාවට යන්න ඕන ඉඳා මේක හොඳයි කියලා හිතුවා හිතලා විභාගෙට යන්න හිතලා කතා කරනකොට කිව්වා හැබැයි මේ දරුවා මාව ඉස්කෝලේ නවත්තන්න ඕන. සයිමන්ගේ තාත්තා කියනවා ඒක නවත්තලා බෑ. මීහරත් ටික බලාගන්නේ කවුද? ඊට පස්සේ හානකොට මම් පිටිපස්සේ එන්නේ කවුද? හැබැයි අමාරුවෙන් අකමැත්තෙන් උනත් පස්සේ දෙමව්පිය කැමති වෙලා විභාගෙ ලියනවා. විභාගෙ ලියන්න ඔහු හරි අපූර්වට කියනවා මං ඉස්කෝලේ මම ගෙදර ඉස්සරහා තියෙන පුංචි පාරේ අපේ ගෙවල් වල පිදුරු හැවිලි කරලා තිබුණේ පින්තාලියක් තියෙනවා පිනටයි ඔක්කොම තියෙන්නේ ඒ පින්තාලිය ළඟට ඇවිල්ලා මිනිස්සු වතුර ටිකක් බොනවා කවුරුත් සමගියෙන් බුලත් විටක් සල්ලි වලට බුලත් වික කාලයක් නෙවෙයි බුලත් විටක් කාලා කතා කරනකොට තමයි ගම රට ගැන තොරතුරු දැනගන්නේ ඕකින මං ඉස්කෝලේට ඇවිල්ලා මම මේ කෙටියෙන් කියන්නේ පොඩි වෙලාවක් තියෙන හින්දා ඕ කියනවා කණ්ණංගර මහත්තයා කරපු වැඩෙන් මම ගෙදර හිටියා නම් මම හොඳ දඩයක්කාරයෙක් වෙයි. එහෙම නැත්නම් මම හොඳ ජන කවියෙක් වෙයි.
ඒ දෙකම නැති වුණා මං දැන් මහද්දීප අතර අතර මං වෙච්ච මිනිහෙක් වෙලා මේ සමාජයේ ඉන්නවා කියලා ඔහු තමන් ගැන එහෙම කිව්වත් හොඳ කලාකරුවෙක් ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් මට ඔහුගේම කතාවේ කියනවා පාසලේ හිටපු දෙවනි ගුරුවරිය රම්මැණිකා මහත්මිය දවසක් වයර්ලස් එක ගෙනලා රේඩියෝ එක ගෙනල්ලා ලොකු ඇන්ටනාවකුත් ගෙනලා හයි කරලා ඒකට පෙට්ටියක් හදලා යතුරු දාලා කියනවා මේක අහන්න පුළුවන් පොයේ දවසට බණයි කවුද සිරි මහත්තයගේ සිරි අයියාගේ මොකද්ද ඔය ළමයි සින්දු කියපු කලා වැඩසටහන මේ දෙකට විතරයි ඇයි ගුවන් විදුලිය ගැන හිතුවා මේක අපිව නරක කරන්න ආපු දෙයක් කියලා සමහරට ඇත්ත වෙන්න පුළුවන් අපි ගුවන් විදුලියට පස්සේ ඉපදිච්ච අය ආපු අය අපි චූටි කාලෙත් අපි දැනුවත් තමයි රූපවාහිනිය ආවේ රූපවාහිනිය එනකොටත් ඕක ඔහොමමයි රූපවාහිනිය ආවම මට මතකයි අපි පිරිවනේ ඉද්දි යන්නේ හොරෙන් ළඟපාත සර්ලගේ ගෙදරක ටීවී එකක් තිබ්බා ඒක බලන් යන්නේ ඒකේ තිබුණේ අර ඉරිදාවට විතරක් තිබුණා මට මතක නෑ වැඩසටහන මේ සින්දු එහෙම තියෙන එක ඒකද බලන්න තමයි අපි ගියේ හැබැයි රූපවාහිනියෙන් සෞත්වේ කියලා හිතුවා එහෙනම් පන්සලක රූපවාහිනියක් තිබ්බම ඒක හරියට හාමුදුරු කෙනෙක් මිනි මරුමක් කළා වගේ වුණා දැන් මේ දෙකෙන් හොඳ වුණාද නරක් වුණාද ඇත්තටම සයිමන් මහත්තයා කිව්වා වගේ නරක් වුණා තමයි අපට තිබිච්ච පරිකල්පණේ නැතුව ගියා ගහකොළ අඳුර ගන්න පුළුවන්කම හැම පරිසරයේ තියෙන ගහකොළක් වැලක් මේ ඔක්කොම දැනගෙන හිටියා දැන් අද සමහරට ළමයි එළියට බහැලා ඈත පේන කන්ද මොකද්ද කියලා හෙව්වොත් දන්නේ නැති පරිසරයකට අපි ඇවිල්ලා ඉන්නවා රූපවාහිනියෙන් එකක් වුණා ඒ හින්දා අපේ තිබිච්ච අර පැරණි ගමේ තිබිච්ච නාට්‍යයට කලාවට තිබිච්ච තැන නැති වුණා ඊළඟට අපි ඒ යුගෙත් පහු කරලා පරිගණක යුගයටත් ඇවිල්ලා ඉන්නවා දැන් අපි ඊට වඩා සෞත්තු වෙයි කියලා අපි හැමෝම හිතනවනේ ඒක එහෙම වෙන්න පුළුවන් එහෙනම් අද පරිගණකයක් තව පුංචි වෙලා ටෙලිෆෝන් එකට ඔක්කොම ඇවිල්ලා තියෙන වෙලාවේ සමහරට කිසිම අධ්‍යාපනයක් නැති පුංචිම දරුවා ගෙදර ඉන්න වැඩිහිටියන්ට වඩා ටෙලිෆෝන් එක ගැන දන්නවා ඒ වගේම වැඩිහිටියන් සහ තරුණයන් අතර තියෙන වෙනස මේකෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා මේක ප්‍රයෝජනවත්ව යොදා ගන්න ඕන කියන කාරණාව. මම මේ කතාවෙන් මට හිතුණානේ නවගත්වේගම පින්තාලිය තිබ්බා වගේ ඉස්සර මිනිස්සු බොහෝ දේවල් වතුර ටික දින්න හොඳම දේ දුන්නේ පිනට. මේ රිදීමාලියද්දේ පාර ආයිනේ මේ පරිගණක මධ්‍යස්ථානයත් පින්තාලියක් වගේ. පිපාසෙන් ඉන්න මිනිස්සුන්ට දරුවන්ට මේ පින්තාලිය හදලා මේ කටයුත්ත ආරම්භ කළාට සමන්ත විද්‍යාරත්න අපේ බලගල්ල මහත්මයා ඇතුළු හැමට පුණ්‍යානුමෝදනා කරන්නට අවස්ථාව බවට පත් කර ගන්නවා මම. ඒ වගේම දැන් මේකේ තියෙනවනේ හොඳම දේ දරුවන්ට කියලා. දැන් හොඳම රටක් තමයි අපට තිබුණේ. දැන් හොඳම රට ලෝකේ නරකම රට වෙලා. මන් දිග අනුශාසනාවක් නොකොට ඉල්ලීමක් කරන්න කැමති හොඳම දේ දරුවන්ට දෙන්න නැති කාලේ හොඳම රට නැති කාලේ මේ තියෙන රටවත් හොඳ පිරිසකට දෙන්න දරුවන්ට බාර දෙන්න කියන ඉල්ලීම කරනවා. මේ උතුම් කටයුත්ත මෙහෙවන මේ වගකීම් දරන අමාරු දුෂ්කර කටයුත්තක් කරන හැමට රත්නත්‍රි පිහිට ආරක්ෂාව ආශිර්වාදයම ලැබේවා